නව ලයිෆ් බොයි වෙනිවල් සහ කුමාරිකා විශේෂ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි කොවිඩ් වසංගතය අද සීග්‍රේම් පැතිරෙන දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යන මේ සංඛ්‍යා ලේඛන ගැන ප්‍රශ්න තියෙනවා පාර්ලිමේන්තු උපදේශකකාරක සභාව මේ ගැන වාර්තා කරන්න උවම ඒත් සමහරු කියනවා ඉන්දියාවටත් වඩා දරුණු තත්ත්වයක් ලංකාව ඇතු වෙන්න පුළුවන් එන්නත ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොකර වෙනම හමුදාව යටතේ කරන්න ඒක පිළිගන්න බැරි තත්ත්වයක් ඒක අඩුපාඩුකම් තියෙන්න ඒ වගේම එන්නත දෙන්න ඕනේ අවුරුදු 12න් වැඩි සියලු දෙනාට දැනට දෙන්නේ 30ට වැඩි සියලු දෙනාට රුවයට කොහොමද එන්නත ලබා ගන්න කියලා අපිට කියන්න ඕනේ මොකද දැනට එන්නත හිඟයපු ලෝකෙ ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඔක්සිජන් उपकरण गणना හා සෞඛ්‍ය ශාස්ත්‍රය නිසා තමයි අද අපි බේරෙලා ඉන්නේ. ඒ ඇයට කොම්කම් දෙන්නේ නැහැ. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙයි. අසරණ වෙලා තියෙයි. මේ පිළිබඳ තාම අපිට නියම වැඩසටහනක් ඉදිරිපත් කළා නැහැ. වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙයි. එහෙනම් ඒකට හේතුව කුමක්ද කියලා අඩු ගන්න රටට දන්වන්නේ. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යකායක බලකාය. මේ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් ඒ කොමිටියට ඒ පිළිබඳ එතෙක් සාර්ථක ක්‍රියාමාර්ග අරගෙන නැහැ. දැනට අපි දකින්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණයි. මේ ඇති වෙලා තියෙන මරණ දිහා බැලුවාම 2020 අප්‍රේල් මාසයේ ඉඳන් අවස්ථාව තිබුණා මේක පාලනය කරන්න. ඒක සිදු වුණේ නැහැ. එහෙනම් මේ කොමිටිය අද මේ මරණ වලට විශේෂයෙන්ම වග කියන්න උවමන. ඒ පමණක් නෙමෙයි. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕන. අද එහෙම කොමිටිය ලංකාව විතරයි නැත්. මේ කැම රටකම එහෙම කොමිටියක් තිබ්බ වහාම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙන්නේ. ඒ වගේම අද මේ කොමිටිය ක්‍රියා කරන්න නීතියෙන් බලතල නැහැ. නීතියෙන් පිට වැඩ කරන්නේ. ව්‍යවස්ථාවට ආණ්ඩුව ගෙනියන බලතල තියෙන කැබිනට් මණ්ඩලය. ඒ බලතල ආපහු මේ කොමිටියට දෙන්න බෑ. ඊට අමතරව නීතියෙන් ආපදා කළමනාකාර මණ්ඩලය ඇති කරලා තියෙනවා. විපක්ෂ නායකතුමත් එතනින්. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. මේ දෙක මාර්ගයෙන් තමයි අපි විශේෂයෙන්ම එක ගොඩේන්න සැලසුම් වහාම හදන්න. මේකට කල් ගන්න බෑ. කල් ගත ඇති මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ කොමිටිය විසිරා හරිය යුතුයි. නීතියෙන් ඇති මේ මණ්ඩල මාර්ගයෙන් අපි ක්‍රියා කරමු. නැත්නම් ලංකාව 21 වෙනි ශතවර්ෂයේ විශාල මහ නුගරකට පත් වෙන්න පුළුවන්. පොකට් එකට ෆිට වෙන new axe ticket perfume.